විශේෂම කියන්න ඕනේ කළුතර දිස්ත්‍රික්කේ තෙබුවන ප්‍රදේශයේ සිදුණු සිදුවීම්. තෙබුවන පොලිසියේ පොලිසාරයන් සනත් මහත්මයා ඔහුට එරෙහිව ඉහළ පොලිස් නිලධාරීන් විසින් මුදා හැරපු දැවැන්ත පීඩනය නිසා ඇති වුණු කම්පණයෙන් ඔහු යම් විශේෂ ආකාරයකට හැසිරුණා. පොලිස් නිලධාරියෙක් ආයුධයක් අරගෙන එලෙස හැසිරීම විනය නීති දිහා බැලුවාම ගැළපෙන්නේ නැති බවක්. හැබැයි පොලිස්තරයෙන් සනත්ට ඔහුගේ ඔළුව අවුල් වෙන්නේ, ඔහු දැවැන්ත ලෙස කම්පාවට පත් වෙන්නේ. ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි, ඔහු එල්ටීටී ත්‍රස්තවාදී අතරංග වී අවුරුදු ගාණක් හිටපු හිත හයිය තියෙන නිලධාරී. ඒ වගේම බය නැතුව මේ දූෂිත ජාවාරම්කරුවන්ගේ මේ වැලි ලොරි අතරංගුවට ගන්න බය නැතුව ඉදිරිපත් වෙච්ච නිලධාරී. ඒ වගේම ලොකු පළපුරුද්දක් තියෙන නිලධාරී. දැන් එවැනි කෙනෙක් මේ විදිහේ විශාල පීඩනයකට පත් වෙන්න නම් මොකක් හරි බරපතල හේතුවක් තියෙනවා. දැන් රජයේ මේ පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව මේකේ පසුබිම, ඒ කියන්නේ මතු පිටින් පේන දේ නෙමෙයි, ඒකේ පසුබිම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළා තියෙනවා. මට හොඳටම විශ්වාසයි ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල ඉක්මනින්ම එළි දැක්වුණාම පොලිස්තරයෙන් සනත් මහත්මයාට යම් සාධාරණයක් වෙයි කියලා. එනිසා ඒ සනත්ක සාධාරණයක් වෙනවා වගේම ඒ සනත්ව ඒතනට පත් කරපු ඒ අහිංසක පොලිස් නිලධාරියා ඒ ඒ පීඩනයට පත් කරපු අය ගැන අපි ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ රටේ පොලිස් සේවයේ 99%ක්ම නිලධාරීන් අවංක දක්ෂ නිලධාරීන්. ඕන් නිසා තමයි මේ තරමට හරි මේ රටේ පොලිස් සේවය ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒ දූෂිත අර 1%ක් නිසා, අකාර්යක්ෂම 1%ක් නිසා මේ අපේ පොලිස් සේවයට සිදුවන මේ අගෞරවය අපි නැති කරගත යුතුයි, පොලිසිය ගෞරවය ආරක්ෂා කරගත යුතුයි. එනිසා පොලිස්තරයෙන් සනත් ඒ තත්වයට පත් වෙන්න හේතුණු හේතුව පිළිබඳව ඒ කරන විමර්ශනයේ ප්‍රතිඵල ඉක්මනින්ම ලබා දීලා සත්‍ය හෙළිදරව් කිරීමට කටයුතු කළ යුතුයි. සනත්ව ඒතනට පත් කරපු අයට රටේ නීතිය අනුව විනය පරිපාටි අනුව දඬුවම් කළ යුතුයි කියලා මම කියන්න කැමතියි ඒ ප්‍රදේශයේ නියෝජනය කරන ඇමතිවරයෙක් හැටියට.